සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිවිධ දෙවියන් වහන්සේටම පමනක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. හොඳට අවපායපු එක්තරා දවසක එකම ස්කූල් වෑන් එකේ එකම ඉස්කෝලට යන යාළුවෝ හතර දෙනෙක් ස්කූල් කට් කරලා, ඒ කියන්නේ එදා ඉස්කෝලට නොගිහින් ඇවිදින්න ගියා. පහුදා ඔවුන්ව විදුහල්පතිතුමා ළඟට යවුවා කලින්දා ආවෙ නැති එකට කරුණු දක්වන පිණිස. ඉතින් හතර දෙනාම කිව්වේ, "සර්, ඊයේ අපි ආපු ස්කූල් වෑන් එකේ රෝදෙක හුලන් ගියා. ඉතින් ඒක හදාගන්න හොඳටම පරක් වුණ නිසා අපි ආපහු ගෙවලට ගියා" කියලයි. හතර දෙනාම එකටම කිව්වා. ප්‍රින්සිපල් එක හොඳින් අහගෙන ඉඳලා, "ආ, ඊයේ අපි පැනසඳුම් මැරසටහනක් නේ තිබ්බේ. ඔයාලා හතර දෙනාට අද පුළුවන් ඒකට සහභාගී වෙන්න." හතර දෙනාම එක එක්කෙනා කොලෙකුයි පැන්සලකුයි අරගෙන විභාග ශාලාවට ගිහින් ඉඳගන්නකෝ, මම ප්‍රශ්න අරගෙනකම් කියලා කිව්වා. ඉතින් ප්‍රින්සිපල් ඇවිත් කිව්වා, "මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියලා කොලේ මට දෙන්නකෝ එහෙනම්" කියලා. "හුලංගියේ කොයි රෝදයේද?" පිළිතුරු දිහා උඩින් මත්තෙන් බලපු ප්‍රින්සිපල් ඊළඟට ඔවුන්ට තෑගි දුන්නා. එක්කෙනෙකුට වේල්පාර 10 බැගින්. බොරු කියලා කිසිම කෙනෙකුට බේරියන් ලැබෙන්නේ නැහැ. ක්‍රියා පස්වෙනි පරිච්ඡේදයේ අනනිස්සා සප්පිරා හිතුවා ඔවුන් බොරු කියන්නේ පේතෘස්ටයි අනිත් ඇදිලිවන්තයන්ටයි විතරයි කියලා. නමුත් පේතෘස් අපොස්තුමා අනනියස්ට කිව්වේ, "නුඹ බොරු කීවේ මනුෂ්‍යයන්ට නොව දෙවියන් වහන්සේට" කියලායි. ක්‍රියා 5:4. දෙවියන් වහන්සේගේ ගති ලක්ෂණයක් තමයි සැබෑවෙහිවත් ත්‍රුත් කියන්නේ. ඒ නිසා අපි බොරුවක් කියන විට උන්වහන්සේව කෝප කරනවා. දැන් හරි පහුවෙලා හරි උන්වහන්සේ සෑම බොරුවක්ම අනාවරණය කරනවා. මේ ජීවිතයේදී නැත්නම් අවසාන විශ්වයේදී අපි කෙනෙක් අපගෙන දෙවියන් වහන්සේට ගණන් දෙන විටදී. රෝම 14:10-12. අපි ජීවත් වෙන්නේ තදබල ලෙස තරංකාරී ලෝකයකයි. සමහර විට අපිට බලවත් පෙළඹීමක් ලැබෙනවා සැබෑ වසා දැමීමට. අපට එතැනින් ඉදිරියට යාම පිණිස රෝම 14:10-12 දක්වා. නමුත් බොරු කීම නිසා ලැබෙන කෙටි කාලන වාසි නොසලකා හැරිය යුතු තරම් සුළු බව පෙනෙනවා. සැබෑ කීම නිසා ලැබෙන දීර්ඝ කාලින වාසි ගැන හිතනකොට ඔබ කාව හරි රවටලා තියෙනා නම් වහාම පසුතැවිලා ඒක ඒ පුද්ගලයාටත් දෙවියන් වහන්සේටත් කියලා දීලා කමාව ලබා ගන්න. ඒක ඔබව යටහත් කිරීමක් විය හැකි. නමුත් ඔබේ ජීවිතයේ අවංක භාවය නැවත ස්ථාපනය කිරීමේ පළමු පියවර වන්නේ එයයි. ඔබ සෑම විටම සැබෑ පවසනවා නම් ඔබ කිසි විටක බොරුව නැමැති උගුලට හසුවන්නේ නැහැ. අපි දෙවියන් වහන්සේට යාඥා කරමු අපට බොරුවෙන් ගලවලා අප තුළ තියෙන අවංක භාවය සදාටම ස්ථාපනය කරන්න කියලා. ආමෙන්.